ජොබ් එකක් හොයනවාට ජොබ් එක හම්බ වෙනවද නැද්ද කියලා තීරණය වෙන ප්‍රධානම සාධකයක් තමයි CV එක කියලා කියන්නේ. හැබැයි අපේ ගොඩක් අය CV එකට දෙන්නේ හරිම අඩු අවධානයක්. ඉතින් ඒ වගේම තමයි අපේ අය මෙහෙට ඇවිල්ලා ජොබ් හොයන්න ලක්ෂ ගණන් වියදම් කරනවා. හැබැයි CV හදලා තියන්නේ ඒගොල්ලන්ගේ ගමේ හන්දියේ කමියුනිකේෂන් එකේ නම් හරි අයියා. ඉතින් ඒ හින්දා ගොඩක් අයට ජොබ් එකක් තියා ඉන්ටර්වයුව එකට ඉන්විටේෂන් එකක්වත් එන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ දකින්නද ටික දවසක් කලින් මම කරා වීඩියෝ එකක් සුපර් මාකට් එකේ වැඩ කරන මල්ලි කෙනෙක් එක්ක. ඉතින් ඒ වීඩියෝ එක කරාට පස්සේ ඒකට ගොඩක් ප්‍රතිචාර හම් වුණා. ඉතින් ගොඩක් අය කතා කරා, ගොඩක් අය මෙතෙන් දාලා තොරතුරු දීපා. ඉතින් සමහර විදල දීපා මම තමයි ඒ සුපර් මාකට්ස් වලට මිනිස්සු දාන්නේ කියලා කිව්වා. ඉතින් ඒ හින්දා ගොඩක් අය මට CV සේවල දෙනවා. ඉතින් ඒ CV මම බැලුවා. ඉතින් සමහර අය බලද්දි අනේ අපෝ කියලා දෙනවා. මොකද සමහර CV වල තියෙන අතරම පින්තූරේ නමයි ගමයි උසයි බරයි විතරයි. ඒ අරෙන්ද වෙන කිසිම සුදුසුකමක් ඒ CV අතර නැහැ. ඉතින් සමහරු මේ දුබායි වලට ඇවිල්ලා ජොබ් හොයන කට්ටිය. ඉතින් මේ ළඟදී මල්ලි කෙනෙක් මට CV එකක් දාලා තිබුණා. එයාට අවුරුදු ඇත්තම 19යි. ඉතින් එයා දුබායි වලට ඇවිල්ලා ඉන්න කෙනෙක්. එයාගේ CV එක බැලුවට පස්සේ ඒ CV එකේ මොබයිල් නම්බර් එක තිබ්බේ 070යි සහ දුබායි වල මොබයිල් නම්බර් එක. මෙන්න මේ විදිහට. ඉතින් නිකන් හිතන්න දුබායි වලට ඇවිල්ලා ඉන්න කෙනෙක් අන්න ඒ වගේ CV එකක් හදාගෙන ජොබ් වලට ඇප්ලයි කරනවා කියලා කියන්නේ යාට ජොබ් එකක් ලැබෙන්නේ කිසිම අවස්ථාවක් නැහැ. මොකද ඒ මිනිස්සුන්ට මෙයාට ජොබ් එකක් දෙන්න අවශ්‍ය වුණත් කොහොමද කන්ටැක්ට් කරගන්නේ? ඉතින් ඒ හින්දා මම හිතන්නේ ෆෝන් නම්බර් එක වැඩ කරන්නේ නැත්නම් ඒගොල්ලෝ ඊමේල් දා දෙයි කියලා. අනිත් එක ෆෝන් නම්බර් එකක් හරියට CV එකට දාගන්න බැරි කෙනෙකුට ඒගොල්ලෝ ජොබ් එකක් දෙන්න හිතයිද කියලාවත් ඒකත් ලොකු ප්‍රශ්නයක්. දෙමේ ඩුබායි අතට ආපු කෙනෙක් අන්න ඒ වගේ CV එකක් කියන ජොබ් එකක් කරනවා කියලා කියන්නේ ඇත්තටම කරගන්න බැරි වැඩක්. ඒ හින්දා පොඩි විස්තරයක් මේ CV ගැන කතා කරන්න ඕන. මොකද අපේ ගොඩක් අයගේ විශේෂයෙන්ම මේ නාන් ස්කිල් කැටගරි වල ජොබ්ස් කරන අයගේ මේ CVs නම් හරිම අවුල්. ඒ කියන්නේ කිසිම විදියකින් ගැලපෙන්නේ නැහැ මේ ඩුබායි මාකට් එකට. ඒ හින්දා පොඩි විස්තරයක් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරන්න ඕනේ. CV එකක් හදන්නදී ඔයගොල්ලෝ දැනගන්න ඕන බේසික් දේවල් මොනවද? CV එකට දාන්න ඕන දේවල් මොනවද? එපා දේවල් මොනවද? ATS කියලා සිස්ටම් එකක් විදිහට ඒ කියන්නේ මොකක්ද, කොහොමද ATS ෆ්‍රෙන්ඩ්ලි CV එකක් හදාගන්නේ, අන්න ඒ වගේ කවුද ඒවා. ඉතින් ATS ගැන මම කලින් උත් වීඩියෝ එක කතා කරා. ඉතින් එතකොට නම් channel එකත් එක්ක ගොඩක් අය එකතු වෙන්නේ නැහැ. එහෙනම් ආපහු ඒක ටිකක් එකතු කරන්න කියලා මේ වීඩියෝ එක මොකද දැන් channel එක ගොඩක් අය බලන හින්දා. ඉතින් ඉස්සලම් ගොඩක් කතා කරලා බලමු CV එකට දාන්න සුදුසු නැති දේවල් මොනවද කියලා. ඉතින් පළවෙනි දේ තමයි identity card number එක. එහෙම නැත්නම් passport number එක. මේක පුරුද්දක් වශයෙන් ගොඩක් අය දාන දෙයක්. ඉතින් ඐඩෙන්ටි කාඩ් නම්බර් ලංකාවේ ඐඩෙන්ටි කාඩ් නම්බර් එක ඇත්තටම අපිට ඕනද මේ ඩුබායි වල CV එකට දාන්න? මොකද්ද ඒගොල්ලෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒගොල්ලන්ට මොකක් හරි ඇක්සස් එකක් තියෙනවද මේ ඐඩෙන්ටි කාඩ් එක චෙක් කරලා බලන්න? ඒක හරියකද්ද වැරදිද? එහෙම කිසිම දෙයක් නැහැ. ඉතින් පාස්පෝර්ට් නම්බර් එක උනත් කාටවත් අවශ්‍ය නැහැ ඇත්තටම ඔයාව ඉන්ටර්වයුව කරද්දි. මොකද ඒක ඇවිල්ලා ඊළඟ ප්‍රොසෙස් එක, කියන්නේ ඔයා ඉන්ටර්වයුව එක පාස් වුණොත් ඔයාට වීසා ගන්න ප්‍රොසෙස් එකේ තමයි පාස්පෝර්ට් එක අදාළ වෙන්නේ. ඉතින් එතෙන්දී ඔයා ඉන්ටර්වයුව එක පාස් වුණාට පස්සේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ඉල්ලයි පාස්පෝර්ට් කෝපියක් අපිට දෙන්න, ඔයගොල්ලන්ගේ වීසා ප්‍රොසෙස් එක කරගන්න කියලා. ඉතින් එහෙම නැතු ඉතින් පාස්පෝර්ට් එකේ නම්බර් එකක් CV එකට දාන්න කිය මම නම් හිතන්නේ වැදගත්කමක් තියෙනවා ඇති කියලා. ඉතින් මේ කාලේ හැටියට ඔය වගේ පර්සනල් දේවල් CV එකට දාලා හැමතැනම යනකොට ඒකේ පොඩි ප්‍රශ්නකුත් ඇති වෙන්න පුළුවන්. මොකද හැමතැනම මේ දස්සන ෆෝර්. ඉතින් පාස්පෝර්ට් එකේ නම්බර් එක වුණොත් තව දෙනකට යනවා කියන්නේ අදාළ නැති කෙනෙකුට ඒක ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් එහෙනම් පාස්පෝර්ට් එක කෙසේ වෙතත් ලංකාවේ ඐඩෙන්ටි කාඩ් නම්බර්ස් නම් මම හිතන්නේ කොහෙත්ම CV එකක් ඇතුළට දාන්න අවශ්‍ය වෙයි කියලා. මෙහි විතරක් නෙවෙයි ලංකාවේදී වුණා. ඉතින් අනිත් දේ තමයි අදාළ නැති ක්වොලිෆිකේෂන්ස් සහ අදාළ නැති දේවල් ගොඩාක් සමහර අය CV ඇතුලේ පුරවනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ස්කෝලේ කරපු එක්ස්ට්‍රා කැරිකියුලර් ඇක්ටිවිටීස් කියලා අපි කියන්නේ, කියන්නේ විෂයට අමතරව කරපු දේවල්, ස්කෝලේ දුවපු ඒවා, පදක්කම් ගත්ත ඒවා, ඒක උඩන්නේ ඒක සමිති සමාගම් වල දරපු නිලතල කරපු දේවල්, දහම් පාසලේ වැඩ, ඒවා කොහෙත්ම මෙහෙට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ දේවල් නිකන් බොරුවට CV ඇතුළේ පුරවන්න එපා. මොකද කවුරුත් ඒව ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ මේ රටට ආවට පස්සේ. අනිත් එක තමයි O level A level වලට කරපු විෂය, ඒ විෂයට ගත්ත grades ඒවා ගොඩාක් අය දානවා. ඉතින් අපි හිතමු උදාහරණයකට ලංකාවේදී ඉතිහාසයට ගත්ත සාමාර්ථය, එහෙම නැත්නම් සමාජ අධ්‍යයනයට ගත්ත සාමාර්ථය මේ CV එකේ දැම්ම කියලා වහිතුනද ඒකෙන් මොකක් හරි impact එකක් එයි කියලා interview එක pass වෙන්න නැහැ, කොහෙත්ම වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් අනවශ්‍ය විදිහට CV එකේ පුරවන්න යන්න එපා. ඉතින් පුළුවන් තරම් CV එක පිටුවක් හෝ දෙකක් තරමට සීමා කරන එකත් ඇත්තටම හොඳයි. ඉතින් අධ්‍යාපන සුසුකම් ඔයගොල්ලෝ කොහොමද CV එක ඇතුළට දාන්නේ? ඉතින් ඔයගොල්ලන්ට තියෙන ලොකුම අධ්‍යාපන සාධක අපි හිතමු ඔයා ඩිග්‍රියක් කරලා දෙනවා කියලා. ඩිග්‍රියක් කරලා තියෙනවා නම් ඒ ඩිග්‍රිය දාන්න පුළුවන් වඩ උඩින්ම, ඊට පස්සේ ඔයාට දාන්න පුළුවන් වාගේ උසස් පෙළයි සාමාන්‍ය පෙළයි ඔයා අහවල් අවුද්ද කරලා සමත් වුණා කියලා විතරක්. ඒක හොඳටම ඇති. ඉතින් ඒ වගේ තමයි පළවෙනි පාර ජොබ් වලට ඇප්ලයි කරන අයට
ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි CV එකට මොනවද දාන්නේ කියලා. ඒ කියන්නේ ඒකට දාන්න පළපුරුද්දක් නැහැ. ඉතින් ඒගොල්ලෝ කරන ගොඩක් වෙලාවට තමන් කරපු කෝසස් අර සර්ටිෆිකේට් එක මේ සර්ටිෆිකේට් එක අර මේක කොහොමද දානවා CV එකට. එහෙම දැම්මත් ඒක වට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ඉන්ටර්වයුව බෝඩ් එකට තියෙන්න එතකොට ඇත්තටම මෙයාට කිසිම සුදුසුකමක් නැහැ. මෙයා නිකන් CV එක පූර්වලයි විතරයි තියෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් උත් කරන්න එපා. අදාළ දේවල් විතරක්. ඒ කියන්නේ ඔය ඇප්ලයි කරන ජොබ් එකකට අදාළ දේවල් විතරක් ඒ CV එකට දාන්න පුළුවන් තරම් වග බලා ගන්න. ඉතින් අනිත් දේ තමයි උපන් දිනය. ඉතින් උපන් දිනය CV එකට දාන්න එකේ වාසි සහ අවාසි දෙකම තියෙනවා. ඉතින් උදාහරණයක් අපි හිතමු අවුරුදු 40කට විතර වැඩි කෙනෙක්. අපි හිතමු 43ක් විතර වයස කියලා. ඉතින් හයරින් මැනේජර් CV එක අතර ගත්තට පස්සේ යාට හිතමුත් එහෙම මෙයාගේ වයස වැඩි මේ ජොබ් එකට කියලා. මෙයාට දුවලා පැනලා වැඩ කරන්න පුළුවන්කමක් නැතුව ඇති. මොකද මෙයා වයසින්දක් වැඩි. ඉතින් හැබැයි ඔයා ෆිසිකලි හොඳටම ෆිට් එකනේ. ඉතින් එතෙන්දි ඔයාට අවාසියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි හයරින් මැනේජර් හිතුවොත් එහෙම ඔයා වයසින් අඩු කෙනෙක් කියලා. ඔයාට තාම එක්ස්පීරියන්ස් එක මදි කියලා. එතෙන්දිත් ඔයාව සිලෙක්ට් වෙන්න නැති වෙන්න chance එකක් තියෙනවා. හැබැයි ඉතින් හයරින් මැනේජර් ගොල්ලෝ ඒ වගේ අදහසක් තිබ්බත් ඒ කියන්නේ ලාභාල කෙනෙක් හිතන්න ගන්න සුදුසු නෑ කියලා. ඔයා ඇත්තටම මේ වැඩේට සුදුසු නම් ඔයාට ඉන්ටර්වයුව එකට ගිහලා ඒක ප්‍රූෆ් කරලා පෙන්නන්න පුළුවන්. ඉතින් අන්න එහෙම chance එකක් තියෙනවා. උපන් දිනේ දාන්නේ නැතුව CV එකක් අප්ඩේට් කරොත්. ඉතින් ඒකත් මම කලින් කිව්වා වගේ හොඳ පැත්තට හෝ නරක පැත්තට කැරගෙන්න පුළුවන්. right? අනිත් එක තමයි සමහරු ජොබ්ස් කරලා දෙනවා පොඩි පොඩි කාලවල. ඒ කියන්නේ මාසයක් වැඩ කරලා දෙනවා තැනක, මාස දෙකක් වැඩ කරලා දෙනවා තැනක. ඉතින් අන්න ඒ වගේ දේවල් පුළුවන් තරම් CV එකට දාන්නේ නැතුව ඉන්න බලන්න. මොකද ඕගොල්ලෝ පොඩි පොඩි කාලවලින් ජොබ්ස් වලින් අයින් වුණා කියලා CV එක බලන කෙනෙකුට තේරුමක් නෙමෙයි. යාට හිතෙන්න පුළුවන් වාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ කියන්නේ වාගේ ඇටිටියුඩ්ස් වල, නැත්නම් වාගේ වැඩ කරන විදිහේ, නැත්නම් වාගේ පර්ෆෝමන්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් තමයි මේ වගේ ටක්ටක් ගාලා කම්පැනි වලින් අයින් කරන්නේ, අයින් කරලා යන්නේ. අන්න එහෙම දේවල්. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මාස 6ක්වත් අඩු ගානේ වැඩ කළා නැත්නම් ඒක කම්පැනි එක ඒ වගේ දේවල් CV එකට දාන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි අය මෙහෙට ඇවිල්ලා ජොබ් හොයන්න ලක්ෂ ගණන් වියදම් කරනවා. ටිකට් දාන්න, වීසා දාන්න, මෙහෙ ඇවිල්ලා බෙඩ් ස්පේස් ගන්න, ට්‍රාන්ස්පෝර්ට්, කැම බීම හැම දෙයක්ම. හැබැයි CV එකට ඒගොල්ලෝ සත පහකවත් වටිනාකමක් දෙන්නේ නැහැ. CV එක තමයි හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ගමේ හන්දියේ කමියුනිකේෂන් එකේ නම් හරි අයියා. ඉතින් ඒ වගේ කෙනෙකුට මොනවද මේ වගේ තරගයක් තියෙන තරකට හරියන CV එකක් හදන්න. ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ හිතලා බලන්න. ඔච්චර වේදමක් කළා මේ ඩුබායි වලට එන්නේ CV එකට පොඩි වටිනාකමක් දීලා ඒක ඇත්තටම හරි විදිහට හදාගන්න නැත්නම් ඔයාලට කොහොමත් මේ ඩුබායි ඇතුලේ ජොබ් එකක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් තව සමහරු කරන වැරද්දක් තමයි ලංකාවෙන් CV බන්ඩල් පිටින් print කරගෙන මෙහෙට එනවා. ආවට පස්සේ අර ලංකාවේ නම්බර් එක තමයි CV එක දෙන්නේ. ඒක ඒගොල්ලෝ WhatsApp කියලා දාලා තියෙනවා. ඉතින් මේ කම්පැනි ඕගොල්ලන්ගේ නම්බර් එක සර්ව් කරගෙන WhatsApp වලින් එහෙම මැසේජ් දා ඉන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ කෝල් එකක් කරනවා. කෝල් එක ගද්දි ෆෝන් එක වැඩ කරන්නේ නැත්නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කෝල් එක ගන්නෙත් නැහැ. ඉතින් එහෙනම් ඒ වැඩේ කරන්නත් එපා. CV bundle පිටින් print කරන් එන්න එපා ලංකාවේ ඉඳලා මෙහෙට ඇවිල්ලා මෙහි නම්බර් එක දාලා CV එක ලස්සනට හදාගන්න. හරි. දැන් ඔන්න ඔය විදිහට හදාගත්ත CV එක අපි දානවා online jobs වල. ඉතින් මේ jobs වලට දාන CVs filter වෙන ක්‍රමයක් මෙහි තියෙනවා. ඉතින් එන්නේ ඒකට තමයි අපි කියන්නේ ATS system එක කියලා. ඒක එහෙම නැත්නම් applicant tracking system එක. ඉතින් මොකද්ද මේ applicant tracking system කියන්නේ? ඉතින් මෙහි තියෙන companies ගොඩක් ඒවා 99%ක්ම පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රමය. අපි තමයි ඔයගොල්ලෝ මක්කර vacancy එක post කරා කියලා. ඉතින් ඔය vacancy එක application කරනවා අපි තමයි 2000ක්. ඉතින් 2000 CVs අතට අරගෙන කො computer එකකින් check කරන්න ඒගොල්ලන්ට වෙලාවක් නැහැ. ඒක කරන්න බැරි වැඩක්. ඉතින් අන්න ඒකට තමයි මෙන්න මේ ATS කියන සිස්ටම් එක පාවිච්චි කරන්නේ. ඉතින් කම්පැනියෙන් ඒ පොසිෂන් එකට බලාපොරොත්තු වෙන සුසුකම් තියෙන අය විතරක් ෆිල්ටර් වෙලා එනවා HR team එක අතට. ඉතින් එහෙම ෆිල්ටර් වෙන්නේ කොහොමද? ඉතින් අපි හිතමු 2000න් 100ක් ෆිල්ටර් වෙලාවා කියලා. ඉතින් අන්න ඒ 100ට තමයි ඒගොල්ලෝ ඉන්ටර්විව් කෝල් කරන්නේ. ඉතින් මොකද්ද මේ ෆිල්ටර් වෙනවා කියලා කියන්නේ? ඉතින් online jobs apply කරන්න තියෙන site තමයි මේ Indeed, LinkedIn, Naukrigal වගේ websites. ඉතින් ඕවට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒ ජොබ් එකට අදාළව ඒ වේකන්සියට අදාළව තියෙනවා ඒ ජොබ් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක. ඒ කියන්නේ ඔයාලා කරන් තියෙන්නේ මොනවද කියන දේවල්. අපිට උ කස්ටමර් සර්විස් කියලා. ඒක කස්ටමර් සර්විස් එකට අදාළව ඔයාට මොනවද ඒ රෝල් එක ඇතුළේ කරන්න තියෙන දේවල් කියලා වෙනම ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. ගොඩක් වේකන්සිල ගොඩක් වෙයි හැම වේකන්සි එකම වගේ ඒක පෝස්ට් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ CV එක ඒ ඇප්ලිකේෂන් එකට ඔයා පෝස්ට් කරනකොට අනිවාර්යයෙන්ම ඒ තියෙන කීවර්ඩ්ස් කීපයක් ඔයාගේ CV එකේ තියෙන්නම ඕනේ. I think එහෙම නැති වුණොත් වෙන්නේ මොකද? ඔයාගේ CV එක අර ATS එකෙන් ෆිල්ටර් වෙන්නේ නැහැ. තේරුණාද මං කියපේ?
අර ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන වචන වලින් කීපයක් ඕ බොහොමයක් ඇතුළත් වෙන්න ඕනේ ඔයාගේ CV එකට. ඉතින් ඒකට අනුව වාට CV එක එඩිට් කරන්න සිද්ධ වෙනවා. හදාගත් එකම ෆෝමැට් එක හැම ජොබ් එකකටම සබ්මිට් කළා හරියන්නේ නැහැ. ඉතින් ගොඩක් අය කරන වැරද්දක් තමයි ලංකාවේ මොකක් හරි CV එකක් හදාගන්නවා. ඒක ඇවිල්ලා PDF එකක් ඒක එඩිට් කරගන්නත් බෑ. ඉතින් ඒක දානවා අහුවෙන හැම ජොබ් එකකටම. ඉතින් එතකොට කොහොමද ජොබ් එක හම්බ වෙන්නේ? මොකද ඒ CV එක ATS ෆ්‍රෙන්ඩ්ලි නෙමෙයි. ඉතින් ඒකෙන්ද ඒ වැරද්ද කරන්න එපා. දානකොට ජොබ්ස් වලට අනිවාර්යයෙන්ම අර කීවර්ඩ්ස් බලලා ඒවා ඔයාගේ CV එකට දාලා තමයි ඒවා සබ්මිට් කරන්න ඕනේ. ඉතින් මේක පොඩ්ඩක් අමාරු වැඩක්. අමාරු වැඩක් කියන්නේ අමාරු නෑ ඇත්තටම පොඩ්ඩක් කාලයක් ගත වෙන වැඩක්. මොකද අරක බල බල ඒක කොපි කරලා මේකේ හදාද පොඩ්ඩක් එහෙට මෙහෙට. ඉතින් ඔය නොලෙජ් එක අනිවාර්යයෙන්ම ඕනේ මේ වෙලේ ජොබ් එකක් හොයනවා නම්. ඉතින් ඔක කරගන්න බැරි නම් ඇත්තටම ඔයාට මෙහෙ සක්සස් වෙන්න බෑ. මොකද ඒකට පොඩි නොලෙජ් එකක් ඕනේ. කම්පියුටර් එකකින් ෆෝන් එකකින් ඔය දේවල් කරන්න ගොඩක් අට අමාරුයි. ඉතින් ලැප්ටොප් එකක් අරගෙන නැත්නම් කම්පියුටර් එකක් ඉඳගෙන ඉතින් අරකේ තියෙන දේවල් මේ CV එකට අතුලත් කරගෙන එඩිට් කර කර සර්ව් කර කර වෙනස් කර කර යවන එක පොඩ්ඩක් මහන්සිලා කරන්න ඕන වැඩක්. ඉතින් ඒකට වාට පරිඥානකයක් ගැන පොඩි පුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේම MS Word ගැන පොඩි නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඒවා කොපි පේස්ට් කරලා හදාගන්න. ඉතින් ඔය කිසිම දෙයක් නැති වුණොත් ඇත්තටම හරි අසරණ වෙනවා ඔයා. එහෙම අය මම දැකලා තිනවා. සමහර අය කතා කරලා කියලා තිනවා අනේ අයියේ මම දන්නේ නැහැ ඉන්ඩිඩ් එකේ ඇප්ලයි කරන්න. CV එකක් දාන්න මම දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒ දේවල් කරුණාකරලා ලංකාවෙන් එනකොට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා එන්න. හෙට ඩුබායි යනවා කියලා තීරණය කරන්නේ නැහැ. ඔයා ඩුබායි යනවා නම් ඒකට පොඩි කාලයක් ඔයා ගන්නවා නේද? ඒක තමයි ලැහැස්ති වෙනද මම මේක යනවා කියලා තීරණය කරන්න. තොර වීසා ඇප්ලයි කරන්න කාලයක් යනවා. ටිකට් එක දාගන්න කාලෙක ඔය කාලය තුල ගෙදර ඉඳන් වට කරන්න පුළුවන් දේවල් තමයි ඔන්න ඕවා. පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. මෙන්න මේ කොහොමද ඔන්ලයින් ඇප්ලයි කරන්නේ? කොහොමද CV එක පොඩක් එඩිට් කරගන්නේ? CV එකේ මොබයිල් නම්බර් වෙනස් කරන්නේ කොහොමද? ඉතින් ඔය ටික කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? වට කාගෙන් පස්සෙන් යන්න ඕනේ. සමහරවිට ඒගොල්ලන්ට වෙලාවක් නැහැ ඔයාලට උදව් කරන්න. ඉතින් සමහරවිට සමහරු කැමති නැහැ උදව් කරන්න. ඉතින් ඔන්න ඔයත් එක්ක ඔයා අසනුල්ලා ඔයාට වෙන්නේ ජොබ් එකක් හොයාගන්න බැරි වෙනවා. මේ ඊට පස්සේ ඉතින් හැමෝම කියන්නේ ගන්නවා මේ ඩුබායි වල ජොබ් නැහැ කියලා. ඉතින් ජොබ් නැත්තේ නැහැ ඇත්තටම. මම කලින් වීඩියෝස් කියලා දෙනවා ජොබ් තියෙනවා. ඉතින් මේ ජොබ් වලට අපි අය තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි ඇත්තටම මෙතන තියෙන්නේ. අර මම කලින් කිව්වා වගේ හේතු වින්දා. ඉතින් ඔන්න වීඩියෝ එකෙන් කතා කරා CV එකට දාන්න ඕන දේවල්, CV එකක් කොහොමද හැදෙන්න ඕනේ, ඒ වගේම ATS ෆ්‍රෙන්ඩ්ලි CV එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙහෙට එන්න ඉන්න කෙනෙක් ඉන්නවනේ, මෙහෙට ඇවිල්ලා ඉන්න කෙනෙක් ඉන්නවනේ, මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. CV එකක් හදාගන්න තාම දන්නේ නැත්නම් ඔයාගේ CV එක වාට හිතනවා නම් මේක සෙට් වෙන්නේ නැහැ කියලා. අර කලින් කියපු අනවශ්‍ය දේවල් CV වල පුරවලා තියෙනවනම් අදාළ දැනකට ගිහින් ඒක වෙනස් කරගන්න බලන්න. ඉතින් එහෙම කෙනෙක් නැත්නම් මෙන්න පල්ලෑ මගේ නම්බර් එක දෙනවා, මැසේජ් එකක් දාන්න. ඔයාට පුළුවන් විදිහට සපෝට් එකක් දෙන්නම් ඒ වැඩේ කරගන්න. රයිට්. ඉතින් channel එකට කවුරු කෙනෙක් අලුතෙන් නැගී දුන්නේ channel එකට subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. මොකද Dubai ගැන ගොඩක් විස්තර ඔයාලට මේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මොන හරි අලුත් දෙයක් දැනගන්න ලැබෙන්නේ ඇති කියලා මේ වීඩියෝ එකෙන්. ඉතින් කතා කරා CV එකේ මොනවද දාන්න ඕන මොනවද දාන්න ඕනේ නැත්තේ කියලා. ඒ වගේම ATS friendly CV එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් Dubai වලට එන්න ලෑස්ති වෙන්න කෙනෙක් ඉන්නවා නම් මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පුළුවන්. ඒ වගේම Dubai වලට ඇවිල්ලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ වෙනකොටත් ඔයාගේ CV එකේ මේ වැරදි තියෙනවා නම් මේ විදිහට CV එකක් හදලා නැත්නම් අනවශ්‍ය දේවල් ගොඩක් පුරවලා තියෙනවා නම් හරි කෙනෙකුට කියලා ඒක හදා ගන්න බලන්න. ඉතින් එහෙම කෙනෙක් නැත්නම් මෙන්න පල්ලෙහා මගේ නම්බර් එක තියෙනවා, මැසේජ් එකක් දාන්න මට පුළුවන් විදිහට සපෝට් එකක් දෙන්න ඒ වැඩේ කරගන්න. එහෙනම් සුබ දවසක් ඔයගලන්ට. ඉතින් Dubai වලට ඇවිල්ලා ජොබ් හොයනාට ඉක්මනින්ම ජොබ් එකක් හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා.